තමන් විසින් තම ජීවිතය පුරාවටම ලබාගත් සංගීත ඥාණයත් තමන්ගේ අධ්‍යක්ෂ සමුදායත් එකට ගොනු කරමින් නිර්ලෝභීව තමන් සොයාගත් හඬ පෝෂණය කිරීමට නෙළු සහ කපිල නිවෝත්ට ගුරුහරුකම් එක්කලා. කපිලයි නෙළුයි අපි එක්කගෙන ආවා ජනාගේ ස්ටුඩියෝ එකට. මොකක්ද මෙතන ජනාගේ දායකත්වය? කපිල පොඩ්ඩක් අපේ ජනාටත් ඒ ගැන මොකක්ද තියෙන අයිඩියා එක කියලා අහන්න කලින් වාගෙන් අහන්න කැමති. ජනු කියන්නේ මගේ සහෝදරය වගේ. ඉතින් මට මේ වෙලාවේ මේ මගේ ස්ටුඩියෝ එකේ පොඩි අලුත් වැඩියා කරන නිසා මට ගාලා ජනාව ලෑස්ති කරගත්ත මේ වැඩේට. ඉතින් ජනා මගේ සහෝදරය වගේ නිසා මට මේ වැඩේදී ගොඩක් උදව් වුණා. ඉතින් කොහොමත් ඉස්සරහටත් ජනා මගේ වැඩවලට උදව් වෙනවා. හරි ජනා, මොකද අපේ නිවෝද් මල්ලි ගැන හිතන්නේ සිං කරන විදිය ගැන සහ කපිල සිං කරලා තිබ්බා වගේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඒ සොන් එක කොහොමද කරන්නේ කියලා ඔයාලට මොකද හිතෙන්නේ? නෑ, කපිල ගයිඩ් එකක් දාගෙන ඇවිල්ලා තිබ්බා ඒ ස්ටුඩියෝ එකේ. මේ මමයි නෙළුත් කතා වුණා. මේ හොඳ මේ බර කටහඬක් කාලෙකින් නිකන් මේ හොඳ වොයිස් එකක් ඇහුවා කියලා. ඒ කියන්නේ මේ රෙයා වොයිස් එකක් ඇහුවා කියලා මේ අපි දෙන කතා වුණා. ඉතින් මේ ඇත්තටම හොඳයි මේ වගේ කට්ටිය ලංකාවෙන් බිහි වෙන එක. මොකද දැන් ඉන්දියාවේ නම් අනිවාර්යෙන් කරනවානේ මේ සංගීතය නර්තන කලා. දැන් ලංකාවේ ටික ටික ඒක වේගෙන එනවා. මොකද මේ මෙවැනි වැඩසටහන් කරන නිසා. ඉතින් හොඳයි අපිට ලංකාවට හොඳ කටහඬවල ටිකක් හොඳ සංගීතවත් පුද්ගලයෝ ටිකක් බිහි වෙන ලකුණු පේනවා. හරි නෙළු, මොකද කියන්නේ අද නිවෝද්ගේ චොයිස් එක ඔය දෙන්නා හුඟක් හොඳින් ගත්ත තීරණයක් කියලා හිතනවාද? අසාධාරණයක් කරාද ඔයගොල්ලන්ගේ සිතුවට? ඇත්තටම නැහැ, මට හරි සතුටුයි. මට නිවෝද් වොයිස් එකට හරි ආසයි. ඒ කපිල හදපු ටියුන් එකත් එක්කලා නිවෝද් සිං කරනකොට මට ඒක හොඳටම දැනෙනවා. මේ හරිම ලස්සන වොයිස් එකක්. අපි ගත්ත තීරණයත් හරි කියලා අපිට හිතෙනවා. හරියටම හරි කියලා හිතෙනවා. ඉතින් ඔහුටත් සුබ පතනවා. මේ සින්දුවෙන් ඔහුට හොඳක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. හරි කපිල, දැන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකින් කරන්නේ ගොඩක් කලාවට මේ රියැලිටි ෂෝස් වලින් අයින් වෙච්ච ළමයින්ට ටැලන්ට්ස් දෙන අයට උදව් කරන එක. මොකද හිතන්නේ ඔයා මියුසිෂන් කෙනෙක් විදිහට මේ කොන්සෙප්ට් එක ගැන, මේ ලෙට්ස් ඩු දිස් ප්‍රෝග්‍රෑම් එක ගැන? ඒක මම ඉතාම ඉහලින් අගය කරන හේතුව තමයි ඒ අයින් වෙලා ඉන්නේ. මම එදත් මම කියන්නේ මුලින්ම මම කතා කරද්දි කිව්වනේ මේ අයින් වෙලා ඉන්නේ බැරි අදක්ෂ ළමයි නෙවෙයි කියලා. මම ඒ මොහොතේට මූණ දෙන අවස්ථාවේ වෙන කිසියම් අඩුපාඩු නිසා ඒගොල්ලෝ අයින් වෙන්නේ. ඒකට ඒ අයට මෙහෙම මේ වගේ සොයා ගැනීමක් කරලා මේ කරන සත්කාරය, මේ කරන මේ හෙල්ප් එක මම හිතන්නේ ඒක කියලා වැඩක් නැහැ. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකේ ඒක හරි විශිෂ්ට දෙයක් කියලා මම කියනවා. හරි, එහෙනම් thank you very much ඔය තුන්දෙනාටම ලස්සන ට්‍රැක් එකක් කරන්න අපිත් එක්ක එකතු වුණාට. ඉතින් නිවෝද්ගේ සින්දුව බලන්නත් තියෙනවා අපිට. නිවෝද් වොයිස් කරනවා එහා පැත්තේ. ඒකත් අලුත් එක්ස්පීරියන්ස් එකක්. ඒක අපි ෂෙයා කරමු.